අයිබෝන් හැමෝටම මම මීට කලින් වීඩියෝස් දෙකක් කරා UPS බැටරි ගැන. ඉතින් මේ UPS sealed lead acid battery භාවිතයෙන් ඉවත් කරපුව කොහොමද රිපයර් කරගන්නේ? ඒ වගේම ව්‍යාජ UPS බැටරි මම ඔයාලට කපලම පෙන්නුවා වීදුරු පුරවපු ව්‍යාජ UPS බැටරි ගැන. ඉතින් මේ වීඩියෝස් දෙකටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ගොඩක් අය ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මේ වීඩියෝ එක අරගෙන ආවේ ඒ ගැටලු වලට පිළිතුරු වශයෙන්. ඉතින් මේකේ මම ගොඩක් දේවල් ඔයාලට පැහැදිලි කරනවා. ඒව ගොඩක් දේවල් ඔයාලා හැමෝටම අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. හරියට බැටරි එකක් සිලෙක්ට් කරගන්න යද්දි ඉතින් ඒ වගේම බැටරි එක රිපයර් කරගන්න ටිප්ස් කිහිපයකුත් මම මේකෙදි ඇතුළත් කරනවා. ඉතින් කලින් වීඩියෝ එකේදී සඳහන් කරන්න බැරි වෙච්ච දේවල්. ඉතින් ඔයාලා හැමෝටම අහපු ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. වීඩියෝ එකට යන කලින් පුංචි මැසේජ් එකක් තියෙනවා. අපි මේ මැසේජ් එක බලලා වීඩියෝ එක බලමු. ඉතින් subscribe කරලා එකතු වෙන්න අපි ඉක්මනටම මැසේජ් එක බලලා වීඩියෝ එකට යමු. ඉතින් සුපුරුදු විදිහටම ඔයාලා Windows keys, Office keys ගන්නවා නම් යන්න vip-cdkdeals.com එකට. ඒකට ගිහිල්ලා ඔයාලා search කරන්න ඔයාලට අවශ්‍ය කරන key එක ඒක search කරලා ඉවරලා buy කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් SB25 කියන discount code එක add කරලා අනිවාර්යයෙන්ම මිලදී ගන්න. එතකොට ඔයාලා 130ක මිල අඩු කිරීමක් කරනවා. ඒ වගේම ගොඩක්ම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ගොඩක් videos මම කරලා තිනු. ඉතින් මේකට අවශ්‍ය කරන ඔක්කොම links මම පහත description එකේ දාලා තිනවා. ඔයාලට පුළුවන් ගිහින් මිලද ගැනීමක් කරන්න. ඉතින් ඒ වගේම ඔයාලගේ යාළුවෝ මේ ගැන දන්නේ නැත්නම් යාළුවන්ව දැනුවත් කරන්න පුළුවන්. office keys, game key ඕනම එකක් මේ හරහා මිලදී ගන්න පුළුවන්. මේක මම full videos කරලා තිනවා. ඒව බලන්න ගිහිල්ලා ඔයාලට SB25 කියන discount code එක use කරලා මිල අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක මිලදී ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ලේසියෙන් මෙන්න මේ විදියට ගිහිල්ලා ඔයාලගේ license key එක දාලා ඔයාලගේ windows එක office එක activate කරගන්න. කිසිම අවුලක් වෙන්නේ නැහැ. right. මේ විදියට activate කරගන්න පුළුවන්. මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් පහත comment section එකේ comment එකක් දාන්න මම ඔයාලට අනිවාර්යෙන් support එක දෙනවා. ඉතින් ගොඩක් අය අහපු ප්‍රශ්න තමයි මේ බැටරි පුපුරනවද? ඒ වගේම මේ බැටරි සමහර ඒවාට මේ විදිහට කියන්නේ ඇසිඩ් දැම්මට මේක වැඩ කරේ නැහැ හරියට. ඒ වගේම charge වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ ගොඩක් අය අහලා තිබුණා මොකද්ද හොඳ බැටරි වර්ගය? ඉතින් මේ වගේ ගොඩක් දේවල් අහලා තිබුණා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ඒ ගැන කතා කරනවා. ඉතින් මේ අහපු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කලින් මම ඔයාලට පෙන්නන්නම් මේ සීල්ඩ් ලෙඩ් ඇසිඩ් බැටරි එකක බැටරි සෙල් එකක් කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඒක ගොඩක් වැදගත් වෙයි ඔයාලට තියෙන ගැටලු ඔක්කොටම පිළිතුරු ලබා දෙන්න. ඉතින් ඒ වගේම ඔයාලට ඒක ලොකු දැනුමක් වෙයි ඔයාලගේ තියෙන ගැටලු ටික निराකරණය කරගන්න. ඒ නිසා අපි ඉක්මනටම බලමු රියල් එක්සැම්පල්ස් එකම කොහොමද මේ බැටරි සෙල් එකක් නිර්මාණය වෙලා තින්නේ කියලා. හොඳයි අපි මුලින්ම බැටරි එකේ බැටරි ස්ට්‍රක්චර් එක බලමු. ඉතින් ඔයාලට මතක ඇති මම මීට කලින් කපලා පෙන්නපු UPS බැටරි වල බැටරි සෙල් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ හරි විදිහට නිර්මාණය කරපු බැටරි සෙල් එකක්. ඉතින් මේක ඔයාලට මතක ඇති මේ ක්‍රෝලින්ග් බැටරි එක හරි විදිහට නිර්මාණය කරපු බැටරි එකක් තිබුණේ. ඒකේ බැටරි මේ වීදුරු ග්ලාස් ගහලා තිබුණේ නැහැ. ඉතින් මේ බැටරි එකක් සමන්විත වෙනවා කොටස් කිහිපයකින්. දැන් මම ඔයාලට ඒක පෙන්නන්නම්. මේ එලියෙන්ම තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේක EM plate එකක්. ඉතින් මේ EM plate එක නිර්මාණය වෙලා තින්නේ මෙන්න මේ විදිහට grid එකක් විතර නිර්මාණය වෙලා තින්නේ. EM plate වල කාර්යක්ෂමතාවය ගොඩක් වැඩි. මෙන්න මේ EM grid එක EM oxide වලින් fill කරාට පස්සේ තමයි මේ හොඳ plate එක නිර්මාණය වෙන්නේ. ඉතින් මේ plate එකේ EM oxide එක නිර්මාණය කරන්නේ carbon black, ඒ වගේම barium sulfate, ඊට පස්සේ ligno sulfonate කියන ද්‍රව්‍යයන් තුන sulfuric acid එක කලවම් කරලා concrete එකක් වගේ මෙන්න මේ paste එක ගාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ නිවැරදි විදියට නිර්මාණය කරපු EM plate එකක්. ඉතින් මේ EM plate එක තියෙනවා. ඊට පස්සේ මේ EM plate එකට ඇතුලෙන් තවත් EM plate එකක් තියෙනවා. right. ඉතින් මෙන්න මේ දෙක සෙපරේට් කරන්න මෙන්න මේ විදිහේ ෆයිබර් මම දැන් ගාව පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ ෆයිබර් ග්ලාස් මෙෂ් එකක්, කොටු දැලක්. මෙන්න මේ වගේ හරියටම කිව්වොත් මේක තනිකරම සර්වියට් পেපර් එකක් වගේ මෙන්න මේකක් තියෙනවා. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරලා තමයි බැටරි සෙල් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ මෙෂ් එකෙන් බැටරි එකේ තියෙන මෙන්න මේ ප්ලේට් සෙපරේට් කරනවා වගේම හරි විදිහට විදුලිය ගමන් කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එක නිර්මාණය කරනවා. ඉතින් මෙන්න මේ මෙෂ් එක පොඟවලා තියෙන්නේ සල්ෆියුරික් ඇසිඩ්, එහෙම නැත්නම් බැටරි ඇසිඩ් වලින්. ඉතින් මේ බැටරි එකක් කාලයක් තිස්සේ භාවිතා නොකර තිබුණම සම්පූර්ණයම ඩිස්චාර්ජ් වුණාම, ඩිස්චාර්ජ් වෙලා කාලයක් භාවිතා නොකර තිබුණම මෙන්න මේ මෙෂ් එක
වේලෙනවා. ඉතින් මේ බැටරි දැන් මම ඔයාලට මිරිකල පෙන්නන්නම් මේක. දැන් ඔයාලට පේනවා ඇති මේකේ බැටරි ඇසිඩ් තියෙනවා යම් ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේවමවත් නැතුව මේක සම්පූර්ණම වේලුණාට පස්සේ මේ සෙල්ස් අතර විදුලිය ගමන් කරන්නේ නැහැ හරි විදිහට. ඒ වගේම කමියුනිකේට් වෙන්නේ නැතුව මේක ටෝටලි පද්ධතියක් ක්‍රිය වෙනවා. ඉතින් අපි අර වීඩියෝ එකේදී කරේ අපි මෙන්න මේ සෙල් එක නැවතත් පොඟව ගන්න එක. ඉතින් ඔයාලා ගොඩාක් මේකට ඇසිඩ් දාන්න එපා. බැටරි ඇසිඩ් දාන්න එපා. මේකට පෙඟෙන ප්‍රමාණයට විතරක් දාන්න. ඒක තමයි හොඳම දේ. ඉතින් මේ ඇසිඩ් මේ විදිහට ෆිල් කරගත්තට පස්සේ දැන් මම ඔයාලට පෙන්නන්නම්. රයිට්. මේ තියෙන්නේ නිවැරදි විදිහට තියෙන සෙල්ස් කිහිපයක්. මෙන්න මේ වගේ. ඉතින් මෙන්න මේ මෙෂ් එක මෙන්න මේ සර්වියට් එක වගේ තියෙන කොලේ ෆයිබර් ග්ලාස් මෙෂ් එක පෙගෙන තරමට බැටරි ඇසිඩ් එහෙම නැත්නම් සල්ෆියුරික් ඇසිඩ් දාගත්තම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාලට මේක කරන්න ගොඩක් ලේසි. ඔයාලට පුළුවන් මේකට බැටරි ඇසිඩ් ෆිල් කරලා ටික වෙලාවක් තියලා ඊට පස්සේ වැඩිපුර තියෙන ප්‍රමාණය අයින් කරලා නැවත පොඩ්ඩ වෙලාවක් තියලා ඊට පස්සේ චාර්ජ් කරන්න පටන් ගන්න. එතකොට මේ සෙල් එක පෙඟිලා හොඳට මේ අතර විදුලිය ගමන් කිරීම ආරම්භ වෙලා මේක චාර්ජ් වෙන්න පටන් ගනී. ඉතින් ඔරිජිනල් බැටරි වලට කිසිම ගැටලුවක් නැතුව මේක වැඩ කරනවා. බය වෙන්න කිසි දෙයක් නැහැ. ඒ වගේම තමයි ගොඩක් අය අහලා තිබුණා මේ බැටරි පුපුරනවද කියලා. ඉතින් ඒකටත් මම දැන් ඔයාලට රියල් එක්සැම්පල් එකක් දෙන්නම්. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන්නේ ප්‍රෝලින්ක් ඔරිජිනල් බැටරි එකක්. ඉතින් මම ඔයාලට මීට කලින් කපලා පෙන්නුව ප්‍රෝලින්ක් බැටරි එක. රයිට්. මේ තියෙන්නේ මම කපලා පෙන්නපු ප්‍රෝලින්ක් බැටරි එක. ඔයාලට පේනවා ඇති ඔරිජිනල් සෙල්ස් තමයි තියෙන්නේ වීදුරු පුරවල නැහැ. රයිට්. ඉතින් මේ තියෙන්නේ ප්‍රෝලින්ක් බැටරි එක. රයිට්. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ මේ සීල් එක. මම දැන් මේක ගලවලා පෙන්නන්නම් ඔයාලට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන බලන්න මේකේ ගම් ගාලා තියෙන්නේ තනින් තන සම්පූර්ණ වටේම ගම් ගාලා නැහැ මේ කවරේ හයි කරනකොට. ඒ වගේම තමයි මෙන්න මේ බැටරි වලට අපි තව එකක් කියනවා වැල් රෙගියුලේටඩ් බැටරි කියලා. ඉතින් මෙන්න මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන රබල් වැල් එකක් මේකෙන් තමයි මේ බැටරි එක ආවරණය කරලා තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ හදිසියවත් ගෑස් එකක් මේ වගේ නිර්මාණය වුණොත් මේ ප්ලාස්ටික් කවර් ප්‍රසාරණය වෙන අවශ්‍ය කරන පීඩනයට වඩා අඩු පීඩනයකදී මෙන්න මේ රබර් වැල්ස් ඇරලා ඒක නිදහස් වෙනවා. ඒ නිදහස් වුණාට පස්සේ මේ බැටරිය තියෙන මෙන්න මේ ඉඩස් වලින් ඒ ගෑස් එක පිටවලා යනවා. බැටරි එක පුපුරන්නේ නැහැ. ඉතින් මේ ඔරිජිනල් බැටරි නිර්මාණය කරලා තියෙන මේ වගේ ගොඩක් සේෆ්ටි එකට. හැබැයි මෙන්න මේ වගේ ෆේක් බැටරි. රයිට්. මේ තියෙන ඔයාලට පේනවා ඇති ග්ලාස් දාලා තද කරපු ෆේක් බැටරි. මේ වගේ ආරක්ෂාවක් නැහැ. ඉතින් මේ විදිහේ බැටරි ඔයාලා රිපයර් කරන්න ගියොත් ඇසිඩ් දාලා ඒක රෙකමන්ඩ් කරන්න බෑ. මොකද මේ බැටරි නිවැරදි විදිහට නිර්මාණය කරපු නැති නිසා. ඉතින් මේ වගේ බැටරි රිපයර් කරනවා නම් ඒක ඔයාලගේ ආරක්ෂාව හොඳින් තර කරගෙන කරන්න. ඒක රෙකමන්ඩ් කරන්න බෑ. ඉතින් ෆේක් බැටරි අයින් කරගන්න එක තමයි හොඳම වැඩේ. රයිට්. ඉතින් ඔයාලා නැවතත් මේ විදියට මේ රබල් සීල් ඇතුළට දැන් ඔයාලා බැටරි එකක් රිපයර් කරනකොට මේවට අපි ඇසිඩ් පිරවුවට පස්සේ ඔයාලට පුළුවන් ටික වෙලාවක් තියලා පෙඟුනට පස්සේ වැඩිපුර තියෙන ඇසිඩ් අයින් කරලා දාන්න. මොකද එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. මෙන්න මේ බැටරි සෙල් එක මම දැන් හොඳ එකක් අරන් පෙන්නන්නම්. මෙන්න මේ බැටරි සෙල් එක පෙඟෙන්න විතරයි අවශ්‍ය කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ෆයිබර් මෙෂ් එක පෙඟෙන්න විතරයි බැටරි ඇසිඩ් අපි දාගන්න ඕන. ඒ නිසා වැඩිපුර වැටෙන ඒවා මේකෙන් ඉවත් කරන්න. ඉවත් කළ ඉවරලා ඔයාලා නැවතත් මෙන්න මේ සීල් එක වහගන්න ඕන නම් වටේටම ගම් ගාලා මේක වහන්න එපා. මොකද හිමුනොත් තමයි මේක පුපුරන්න පුළුවන්. ඉතින් මේකෙන් එන ගෑස් හෝ මොන හෝ දෙයක් පිට වෙන්න පුංචි ඉඩක් තිබුණම හොඳටම ඇති. රයිට්. ඉතින් ඒ නිසා ෆුල් සේෆ්ටි පිට කරන්න. ඒ වගේම තමයි සම්පූර්ණ ඩෙත් වෙච්ච, ඒ කියන්නේ
මෙන්න මේ ෆයිබර් මෙෂ් එක සම්පූර්ණ වියලිලා ඊට පස්සේ නැවතත් මේකට බැටරි ඇසිඩ් දාලා පොඟව ගත්තට පස්සේ මේක UPS එකක් කරහා චාර්ජ් කරනවට වඩා හොඳම දේ තමයි මේක හයි චාර්ජ් එකක් ගහන්න ඒක අඩුම තරමේ පැය 6ක්වත් චාර්ජ් කරන්න එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ දැන් මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති මේ බැටරිස් කොහොමද දෙත් වෙන්නේ කියලා. ඉතින් කාලයක් තිස්සේ පාවිච්චි කරනකොට මේ බැටරි වල තියෙන මෙන්න මේ තෙත ගතිය නැති වෙලා වියලෙනවා. ඉතින් මේ වියලුණාට පස්සේ තමයි මේ බැටරි හරහා කරන්ට් එක දුවන්නේ නැතුව මේව චාර්ජ් වෙන්නේ නැතුව ඩෙත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක හදා ගන්න පුළුවන් ක්‍රමය තමයි මම දැන් ඔයාලට මේ පැහැදිලි කරේ. ඉතින් මේ ක්‍රමයෙන් ගොඩක් අය මේ බැටරි රිපෙයාර් කරගෙන තිබ්බා. ගොඩක් අය දාලා තිබ්බේ. ඒ වගේම මං ළඟ තිබුණු ඔරිජිනල් බැටරිස් 3ක් මං මේ විදියට රිපෙයාර් කරගෙන මේ වෙනකොටත් පාවිච්චි කරමින් ඉන්නේ. කිසිම ගැටලුවක් නැහැ. අලුත් බැටරි වගේ හොඳ පර්ෆෝමන්ස් එකක් බෑකප් ටයිම් එකක් තියෙනවා. ඒ නිසාම තමයි ඔයාලට මම මේක වීඩියෝ එකක් කරේ. ටෙස්ට් කරලා මම කරලා සාර්ථක නිසා තමයි. හැබැයි මේවා කරනකොට ගොඩක් දේවල් නිසා වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔයාලා මේ කියලා දෙන මෙතඩ් එක ඇප්ලයි කරන්නේ ඔරිජිනල් බැටරිකකට වෙන්නත් පුළුවන්, ෆේක් බැටරිකකට වෙන්නත් පුළුවන්. ඉතින් ෆේක් බැටරිකකට ඇප්ලයි කරොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් මේ සෙල්ස් ඩැමේජ් වෙච්ච බැටරිකකට ඇප්ලයි කරොත් ඒකට සාර්ථක වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ දේවල් සාර්ථක නැහැ එහෙම කියලා කමෙන්ට්ස් වලින් දාලා ඒ වගේ දේවල් කියන්න එපා. මොකද එතකොට මේ දේවල් ට්‍රයි කරලා බලන්නේ නැහැ, ට්‍රයි කරන්නේ නැති වෙනවා. ඉතින් මේක කියන්න ඕන දේවල් ටික තමයි ඔරිජිනල් බැටරි වලට මේක ට්‍රයි කරන්න. මම දැක්ක කීප දෙනෙක් කමෙන්ට්ස් කරලා තිබ්බා ප්‍රෝලින්ක් බැටරි එකට මේක සාර්ථක වුණා කියලා, අනිත් බැටරි වලට සාර්ථක නැහැ කියලා. ඉතින් ඒකට හේතුව මම මීට කලින් වීඩියෝ එකේදී UPS ෆේක් බැටරි වීඩියෝ එකේදී පැහැදිලි කරා. මේ තියෙන්නේ ව්‍යාජ විදියට සකස් කරපු වීදුරු පුරවල නිකන් බර විතරක් හරියන්න සකස් කරපු බැටරි. ඉතින් මේවා ගොඩ ගන්න බෑ. මේවට තමයි මේවා ඇති මේවා සේෆ්ටිත් නැහැ. ඒ නිසා මේ වගේ ඒවා ගොඩ ගන්න බෑ. නමුත් ඔරිජිනල් මෙන්න මේ වගේ නිවැරදි EM සෙල්ස් තියෙන බැටරි වලට මේක සාර්ථකයි. ඉතින් මේකෙත් තියෙන ඇසිඩ්ම තමයි පොඟවල. ඒ නිසා මම හිතනවා දැන් ඔයාලට හැම දෙයක්ම පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මේ විදිහට බැටරි එකක් රිපෙයාර් කරගන්න එක මම ෆේක් බැටරි වලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් එතනදී ඔයාලට කියන්න තියෙන්නේ do it your own risk. ඉතින් ඒක සාර්ථක වෙයිද කියලා කියන්න බෑ. මොකද ඒ බැටරි ෆේක් බැටරි නිසා. හැබැයි ඔරිජිනල් බැටරි වලට මේ ක්‍රමය සාර්ථකයි. කිසිම ගැටලුවක් නැහැ. මම දැක්ක ගොඩක් අය කමෙන්ට් කරලා දිනවා මේ විදිහට සාර්ථකව බැටරි එක රිපෙයාර් කරගත්තු. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ගොඩාක් අවුරුදු ගාණක් පරණ අවුරුදු 5කට 6කට වැඩිය පරණ ඒවා සෙල්ස් ගොඩක් ඩැමේජ් වෙච්ච ඒවටත් මේක සාර්ථක වෙන එකක් නැහැ. ඒ නිසා ඒ වගේ දේවල් ඔයාලා අත්දහා බලලා අනිවාර්යෙන් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් මම හිතනවා මොන හරි ගැටලුවක් ආවම ඒක අපි කතා කරන එක තමයි ගොඩක්ම වටින දේ. ඒ වගේම මේ වගේ අවස්ථාවක අපට සිද්ධ වෙනවා අපි ළඟ තියෙන වියදම් කට් කරන්න. ඉතින් අපිට අලුතෙන් දේවල් මිලදී ගන්න බෑ සහ මිලදී ගන්න නැහැ. ඒ වගේම ලොකු හයි ප්‍රයිස් එකක් ඇඩ් වෙලා තියෙන මේ වෙලාවේ ගොඩක් උපකරණ වලට. ඉතින් ඒ නිසා මේ විදියට අපි ළඟ තියෙන දේවල් රිපෙයාර් කරගන්න උත්සාහ කරන එක තමයි වටින්නේ මුකුත්ම නොකර බලන් ඉන්නවට වඩා. ඒ වගේම තමයි ඔයාලා අපි හැමෝම කතා කරන එක වැදගත් හැම දෙයක්ම. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ අත්දැකීම පහත කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ගොඩක් අය කමෙන්ට්ස් කියවනවා. ඒ වගේම ඔයාලට පුළුවන් නම් ඔයාලගේ අත්දැකීම විස්තරාත්මකව දාන්න එක ගොඩක් වටිනවා. ගොඩක් අය කමෙන්ට්ස් කියවලා අදහස් ලබා ගන්න. ඒ වගේම මමත් ගොඩක් ඔයාලා හැමෝගෙම කමෙන්ට්ස් කියවනවා, ඒවට රිප්ලයි කරනවා. ඉතින් ගොඩක් අය ගොඩක් හොඳ දැනුම එකතු කරන කමෙන්ට්ස් දාලා තිනවා. ඉතින් ගොඩක් වටිනවා. ඒ වගේ අපි මේ කාලය තුළ කතා බහ කරමින් වැඩ යන එක තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකේදී ඔයාලට ආපු ගැටලු හැම එකකටම සාර්ථකව පිළිතුරු දුන්නා කියලා. ඉතින් තවත් මොන හරි ගැටලු තියෙනවා නම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉදිරියේදී වීඩියෝස් හදනකොට මට ඒව ගොඩක් වැදගත් වෙනවා ඔයාලට අවශ්‍ය විදිහට වීඩියෝ එක සකස් කරන්න. ඉතින් ඒ වගේම තමයි
මේ UPS බැටරි සම්බන්ධව තවත් වීඩියෝස් කිහිපයක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝස් උත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. හරියටම බැටරි එකක් සිලෙක්ට් කරගන්න ඒ වගේම වැඩි ආයු කාලයක් පවතින ඒ වගේම වැඩි බෑකප් ටයිම් එකක් තියෙන බැටරි එකක් අපිට UPS එකට සම්බන්ධ කරගන්න මේ වීඩියෝස් ගොඩක් වැදගත් වෙයි. ඉක්මනින්ම ඒ වීඩියෝස් උත් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. ඉතින් දැනුම තමයි හොඳම දේ. හැමෝම අපි සාකච්ඡා කරලා කතා බහ කරලා ඉදිරියට යමු. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවන්ට දැනගන්න, ඒ වගේම මගේ channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.